साधु 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 नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरण यामि नमस्कार वेवा संगरुवनट समदा महासांग शरण यामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरण यामि साधु 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 अपगे गुरुदेवोत्तम परम पूजनीय कल्याण मित्र पिन्नल्लुक स्वामी वहन्सेट अपि सियलु दिनागेम नमस्कारय वेवा साधु 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 अद दवसे सद्धर्म वर्षा सदाम देशनाव संदहा दायकत्वे दरन्नी एक्सत् अराबिय मीर राज्ये सेवे नियुतु रंदिका करुणानायक महात्मिय सह रोसांद सिल्वा सामी पुरुषया किने पिन्नत सियलु दिना विसिन श्रद्धावंत पिंगुतुनी बुदुरजानन वहांसी मे लोकेट पहल वेला लोक सत्या किरे अनुकंपावें मे उतुम धर्मय देशना कोट वदाला එතකොට තමයි මේ ලෝක සත්‍ය දැනගත්තේ මේ ලෝක සත්‍ය මේ ගමන් කරමින් ඉන්නේ කෙලවරක් නොපෙනෙන අති දීර්ඝ ගමනක කියලා. ඒකට කියන්නේ සංසාරය කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අතීතේ අපි ගෙවාගෙන ආපු සසරේ මේ ඉපදෙමින් මැරෙමින් යන ස්වභාවයෙන් යුතු ලෝක සත්‍ය දුකට පත්වීම විතරයි කිව්ව සිද්ධ වුණේ. බොහෝ ව්‍යසන වලට ලක් වෙන්න තමයි කිව්ව අපට සිද්ධ වුණේ. පින්වුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අති දීර්ඝ සංසාරේ අපිට අම්මා නොවිච්ච කෙනෙක් හොයාගන්න එක දුෂ්කරයි කිව්වා. එතකොට අපිට පියා නොවිච්ච කෙනෙක් හොයාගන්න එක දුෂ්කරයි. අපිට දරුවන් වෙච්ච අය, අපිට බිරිඳ ස්වාමි පුරුෂයා වෙච්ච අය හොයාගන්න නොවෙච්ච අය හොයාගන්න දුෂ්කරයි. ඒ කියන්නේ අපිට මේ සසරේ බොහෝ අවස්ථාවල මේ අපිත් එක්ක ඉන්න අයම හම්බ වෙලා තියෙනවා මේ සසර පුරාවට. එතකොට අපි කවුරු හරි කෙනෙක් දැක්කොත් ඒ කෙනා සමහර විට අපේ අතීත ජීවිතයක අපේ මෑණියන් වෙන්න පුළුවන්. අතීත ජීවිතයක අපේ පියාණන් වෙන්න පුළුවන්. අපේ දරුවෙක් වෙන්න පුළුවන්. නැත්තම් ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්. හැබැයි අපිට දැන් ඒ අය සමහර විට මතකවත් නැහැ. සමහර විට අපිත් එක්ක ඉඳලා මිය පරලෝ ගිහිල්ලා ඒ අය වෙන ලෝකවල ඉපදිලා තියෙනවා අපි දන්නේ. එතකොට පින්වතුනි මේ සංසාර ගමන කියන්නේ ඊටාම දුක්ඛිත දෙයක්. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සසර ගමනට මේ හට ගන්නා වූ ස්වභාවයන්ගෙන් යුක්ත වෙච්ච මේ ස්වභාවයට මේ සංසාරයේ තිබෙතිමින් මැරෙමින් යන මේ ගමනට කල කිරින්න කිව්වා. මේකට ආස කරන්න එපා කිව්වා. එතකොට අපි සමහර විට අපි ලෝක සත්වයෝ හැම වෙලෙම හිතනවා අපිට මේ ජීවිතේ යම් කිසි දුකක් කරදරයක් විඳින්න සිද්ධ වුණාට ඊළඟ ජීවිතේ එහෙම නොවෙන්න පුළුවන්. නැත්නම් ඊළඟ ජීවිතේ අපිට එහෙම
නොවේවා කියලා ප්‍රාර්ථනාව. අපි පින් කරලත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ සසරේ එහෙම අපිට ලබන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කටසිවඩ්ඩිතා මේ සසරේ යන අපි කරලා තියෙන්නේ මේ මහ පොළොව නැමැති සෝම් පිට්ටනිය වර්ධනය කරපු එක විතරයි. බොහෝ දුක්වලට ලක්වෙච්ච එක විතරයි. ව්‍යසන වලට ලක්වෙච්ච එක විතරයි. අපි අඬපු කඳුළු දුකට පීඩාවට පත් වෙලා අපේ ආදරණීය අම්මා තාත්තා අපිට අහිමි වෙද්දී අපි අඬපු කඳුළු සසරේ අතීතයේ සතර මහා සාගරයේ ජලයට වැඩි වැඩි. එතකොට අපි මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරන්න උත්සාහ නොගත්තොත්, මේ සසර ගමන ගැන කලකිරෙන්න උත්සාහ නොගත්තොත්, අපිට ඒ වගේ සතර මහා සාගරයේ වගේ ජලය වගේ කඳුළු ප්‍රමාණයක් තව හලන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ සංසාර ගමනට කලකිරෙන්න කිව්වා. මේකේ ඇලෙන්න එපා කිව්ව, නිදහස් වෙන්නම උත්සාහ කරන්න කිව්වා. පින්වතුනි, බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආස්වාදයේ කියලා දෙයක් තියෙනවා. ඒක තමයි යම්කිසි රූපයක් වේවා, ශබ්දයක් වේවා, රසක් පහසක් මේ ආදී කාරණාවලදී සතුටක් සොම්නසක් අපේ හිතට, අපේ ජීවිතයට සතුටක් සොම්නසක් ඇති වෙනකොට අන්න ඒක තමයි කිව්ව මේකේ ආස්වාදේ. එහෙම ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒක ස්ථිර දෙයක් නෙවෙයි. වෙනස් වෙලා වෙනත් ස්වභාවයකටපත් වෙනවා. ඒක අනිත්‍ය ස්වභාවයකට ලක් වෙනවා. නැති වෙලා යනවා. අනේ ආදීනවය අපි නුවණින් තේරුම් ගත යුතුයි. ආස්වාදයට අපි ඇලෙන්නේ නැතුව ඉන්න දක්ෂ වුණොත්, ආදීනව මෙනෙහි කරොත් අන්න අපිට පුළුවන් මේකෙන් නිදහස වෙන්න. පින්වතුනි, ඒ අනිත්‍ය ස්වභාවය ගැන, මේ ලෝකේ වෙනස් වෙන මේ ධර්මතාවය ගැන භාග්‍යතුන් වහන්සේ අතීත විස්තරයක් ඇසුරු කරගෙන දේශනා කරපු ලස්සන සූත්‍ර දේශනාවක් මම මේ පින්වතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වුණේ. ඒ තමයි වේපුල්ල පබ්බත සූත්‍රය. ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ. ඒ කාලේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වැඩ හිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතේ. තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි. ඒ වෙලාව අපේ භාගතුන් වහන්සේ භික්ෂු සංඝය අමතාව දාලා. එතකොට පින්තුනේ ගිජ්ජකූට පර්වතේ තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ රජගහනුවර මේ ගිජ්ජකූට පර්වතේ ඇතුළේ පරිසරය තාම එහෙම තියෙනවා. එතකොට ඒ ගිජ්ජකූට පර්වතයේ තමයි සාස්තුන් වහන්සේ වැඩ හිටිය, බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ඒ ගන්ධකුටියත් අද ඒ ගන්ධකුටියේ තිබුණු තැන ඒ පාදම එහෙමම තියෙනවා. පින්වතුනි, ඒ ගිජ්ජකූටේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳිද්දී භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතාව දාලා. ඒ වෙලාවේ භික්ෂු සංඝයා භාග්‍යතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා පිළිවදන් දුන්නාම භගවා ඒතද වෝච, භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරු මහණෙනි, මේ සංසාරයේ අනවරාග්‍රයි. පුබ්බා කෝටින පඤ්ඤායති, මේකේ පටන් ගත්ත කෙලවරක් පනවන්න බෑ. ඇයි මේ පටන් ගත්ත කෙලවරක් පනවන්න බැරි? ඇයි මේ සසර ගමනේ අපි යන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අවිජ්ජා නීවරණාන සත්තානං, අවිද්‍යාවෙන් වැහිලා. අවිද්‍යාවෙන් වැහිලා කියන්නේ මේ ලෝකේ ඇත්ත ස්වභාවය දකින්න නැති කම. ඒ කියන්නේ මේ ලෝකේ මේ අපි ආස්වාදයෙන් ඇලෙන සියලු දේ අපිට අහිමි වෙනවා, නැසෙනවා, වෙනස් වෙනවා කියන මේ ඇත්ත ස්වභාවය නොදකින එක. මේ සියලු දේ දුකට අයිති කියලා නොදන්නා එක. මේ අවිද්‍යාවෙන් වැසිච්ච නිසා කියනවා අපි මේ සසර ගමන යන්නේ. තණ්හා සංයෝජනාන, ඒ අවිද්‍යාවෙන් වැහිච්ච නිසා අපි ආසාවෙන් ඇලෙනවා. ඒ ඇලෙන නිසා තමයි අපිට මේ සසර ගමනේ යන්න සිද්ධ වෙන්නේ.
පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකට හේතු වෙච්ච මේ තෘෂ්ණාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් තමයි ලෝක සත්වයා මේන් නිදහස් වෙන්නේ. එතකොට පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භූත පුබ්බම් භික්කවේ ඉමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස. අතීතයේ පින්වත් මහණෙනි මේ වේපුල්ල පර්වතේ. දැන් එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩි හිටියේ ගිජ්ජකූට පර්වතේ. ගිජ්ජකූට පර්වතේ වැඩි ඉන්න ගමන් සංඝයා අමතර තමයි දේශනා කරන්නේ. වේපුල්ල පර්වතයේ ගිජ්ජකූට පර්වතයට පේන. ඒ වේපුල්ල පර්වතේ පෙන්නලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භූත පුබ්බම් භික්කවේ මහණෙනි මේක ඉස්සර වෙච්ච දෙයක්. ඉමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස මේ වේපුල්ල පර්වතයට පාචීන වංශොත්වේව සාමඤ්ඤා උදපාදි. ඒ කාලේ කිව්වේ මේ වේපුල්ල පර්වතයට පාචීන වංශ කියන. එතකොට මේ අතීත විස්තරයක් කියන්නේ. තේනකෝපන භික්කවේ සමයේන මනුස්සානං තිවරත්වේව සාමඤ්ඤා උදපාදි. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ තිවර කියලා. ඒ කියන්නේ පින්වතුනි ඒ අතීතේ කාලේ දැන් වේපුල්ල පර්වතයට කියන පර්වතයට අතීතේ කාලේ කියලා තියෙන්නේ පාචීන වංශ කියන නම. ඊට පස්සේ ඒ කාලේ හිටපු මිනිසුන්ට සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ශ්‍රී ලංකාවේ වාසය කරන අයට නා කියන නම තමයි ශ්‍රී ලාංකික. අන්න ඒ වගේ ඒ කාලේ ඒ ප්‍රදේශයේ හිටපු මිනිසුන්ට තිවර කියලා තමයි කියලා තියෙන්නේ. තිවරාණ භික්කවේ මනුස්සානං 44 වස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි. මහණෙනි ඒ කාලේ තිවර කියන මිනිස්සු හිටපු කාලේ මිනිසුන්ට ආයුෂ වර්ෂ 40000. එතකොට ඒ කාලේ මිනිසුන්ට අවුරුදු 40000ක් ආයුෂ. පින්වතුනි මේ ලෝකයේ ස්වභාවය හරි පුදුමාකාරයි. මිනිසුන්ගේ ගුණධර්ම දියුණු වෙන කාලවලවල මිනිස්සු ආයුෂයෙන් වැඩෙනවා. එතකොට මේ මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු ලක්ෂ ගණනින් අසංඛේ ගණනින් ආයුෂ වැඩි වෙන කාලය එනවා. ඊට පස්සේ මිනිස්සු ගුණධර්මයන්ගෙන් පිරිහෙන්න ගන්නකොට මිනිස්සු ආයුෂයනුත් පිරිහෙන, වර්ණයනුත් පිරිහෙන, පැහැයෙන්, බලයෙන්, සැපයෙන් පිරිහෙනවා. එතකොට මේ තිවර කියන මිනිස්සු හිටපු ඒ කාලේ මිනිසුන්ට ඒ මිනිසුන්ට ආයුෂ තිබුණ කියන අවුරුදු 40000ක්. තිවරා භික්කවේ මනුසා පාචීන වංශම් පබ්බතං චතුහේන ආරෝහෙන්ති චතුහේන ඕරෝහෙන්ති. එතකොට මේ තිවර කියන මිනිසුන්ට අර පාචීන වංශ කියන කන්ද නගින්න දවස් 4ක් යනවා. දැන් එතකොට මේ පාචීන වංශ කියන කන්ද උඩට නගින්න දවස් 4ක් යනවා තිවර මිනිසුන්ට. නගින්න දවස් 4ක් යනවා කියනවා. චතුහේන ඕරෝහෙන් තිබහින්න දවස් 4ක් යනවා කියනවා. එතකොට මේ මිනිසුන්ට ආයුෂ අවුරුදු 40000ක් වෙච්ච ඒ කාලේ පාචීන වංශ ඒ පර්වතයට නගින්න තිවර මිනිසුන්ට දවස් 4ක් යනවා නගින්න. දවස් 4ක් යනවා ආයි බහින්න. තේන කෝපන සමයේන කකුසන්දෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ලෝකේ උප්පන්නෝ හෝති. ඒ කාලේ තමයි පින්වතුනි මේ ලෝකේ කකුසන්ද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. එතකොට පින්වතුනි මේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මේ මහා භද්‍ර කල්පයේ ඇතුළතම. එතකොට මේ මහා භද්‍ර කල්පයේ මුල සිදුවෙච්ච සිදුවීමක් මේ අපේ සාත්තුන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ බුදු නුවණින් දැනගෙන මේ පෙන්වන්නේ. කකුසඳස්ස භික්කවේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විදුර සංජීවං නාම ශාවක යුගං අහෝසි අග්ගං බද්ද යුගං. අග්‍ර වූ භද්‍ර වූ විදුර සංජීව නැමැති ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් හිටියා ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට. එතකොට මිනිසුන්ගේ ආයුෂ මේ භද්‍ර කල්පයේ මුල් කාලේ
මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000ක් වෙලා තිබිච්ච කාලේ, ඒ තිවර කියන මිනිස්සු හිටපු කාලේ කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. විදුර සංජීව නැමැති අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා වැඩ හිටියා. එතකොට ඒ කාලේ වියපුල පර්වතයට කියපු නම තමයි පාචීන වංශ පර්වතය. එතකොට මේ පාචීන වංශ කියන පර්වතයට මිනිසුන්ට නගින්න දවස් 4ක් යනවා කියනවා, බහින්න දවස් 4ක් යනවා කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පස්සත භික්කවේ සාවේමි සාවේමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිත. මහණෙනි බලන්න, ඒ කාලේ ඒ තිබිච්ච හැඳින්වීම මේ පර්වතේට දැන් ඒක අතුරු දහන් වෙලා ගිහින්. දැන් ඒ කන්දට පාචීන වංශ කියලා කියන්නේ. දැන් ඒ කියපු නම නැහැ. ඒක අතුරු දහන් වෙලා ගියා. තේච මනුස්සා කාල කතා. ඒ කාලේ හිටපු ඒ තිවර කියන මිනිස්සුත් මරණයට පත් වුණා, දැන් නැහැ. සෝ භගවා පරිනිබ්බුතෝ. ඒ කාලේ ඒ වැඩ හිටිය කකුසඳ භාග්‍යතුන් වහන්සේත් පිරිනිවන් පා වදාලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා. මහණෙනි, මේ සංස්කාර ඒ වගේ අනිත්‍යයි, ස්ථීර පැවැත්මක් නැහැ. ඒවං අද්දුවා, ඒව මේක ස්ථීර දෙයක් නෙවෙයි. ඒවං අනස්සාසිකා, මේ අනස්සාසිකා භික්ඛවේ සංඛාරා. මහණෙනි, මේ සංස්කාරයන්ගේ අස්වැසිල්ලක් නැහැ කිව්වා. හිතට සහනයක් ඇති කරගන්න කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසා යාවංචි දම් භික්කවේ, ඒ නිසා මහණෙනි, අලමේව සබ්බ සංඛාරයේ සුනිබ්බින්දිතු. මහණෙනි, ඒ නිසාම කිව්වේ මේ සංස්කාර අනිත්‍ය නිසා, මේ හටගත්තා වූ මේ ස්වභාවය මේක වෙනස් වෙලා යන නිසා, මේක ස්ථීර පැවැත්මක් නොවන නිසා, මේකේ අස්වැසිල්ලක් හිතට සැනසිල්ලක් ඇති කරගන්න කිසිම කාරණාවක් මේ ලෝකේ සංස්කාරයන්ගේ නොමැති නිසා, අන්න මේ සංස්කාර කිරී අවබෝධයෙන් කලකිරින්න කිව්වා. අලං විරජ්ජිතුන්, මේ ගැන නොඇලෙන්නම වටින්න කිව්වා. අලං විමුච්චිතුන්, මේකෙන් නිදහස් වෙන්නම වටින්න කිව්වා. එතකොට පිංගුතුනි, සමහර විට අවස්ථාවල දැන් මේ පිංගුතුන් ධර්මය අහනකොට වේවා, සමහර විට මේ පිංගුතුන් අතීත විස්තර ගැන අහනකොට, ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන ගැන අපේ සාත්‍රුන් වහන්සේ දේශනා කරපු විස්තර අහනකොට, සමහර විට මේ පිංගුතුන්ට ඒ කාලේ අනේ ඒ කාලේ අපිට ඉන්න තිබුණා නම් කියන අදහසක් ඇති වෙන්න පුළුවන්. මොකද මිනිසුන්ට ආයුෂ අවුරුදු 40,000ක්. බුදුරජාණන් වහන්සේ ඒ 40,000 පුරාවටම මිනිසුන්ට සිත සලසමින් ධර්ම දේශනා කළ බොහෝ දෙව් මිනිසුන් සසර දුකින් නිදහස් කොට වදාළ ඒ කාලේ මිනිසුත් බොහෝ ආයුෂ භුක්ති විඳා. හැබැයි පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේ පවා පිරිනුවම් පෑවා. ඒ බුද්ධ ශාසනය තිබුණා කියලාවත් සලකුණක්වත් ඉතිරි නොකර නැති වෙලා ගියා. ඊට පස්සේ අර කන්දට කියන නම බව වෙනස් වුණා කියන. දැන් පාචීන වංශ කියන්නේ නැහැ කිව්. අන්න ඒ වගේ මේ මහ පොළොවේ අපිට පේන මේ විශාල පර්වතවල පවා ඒ විදිහේ වෙනස්කම් සිද්ධ වෙනකොට, ඊට පස්සේ මේ ලෝකේ ඒ පැවතිච්ච සොඳුරු යුග ඒ විදිහට අවසන් වෙලා ගියපු නිසා, මේ ලෝකේ සියලු සංස්කාර ස්වභාවයන් අනිත්‍ය නිසා, ස්ථිර නැති නිසා, කිසිම අස්සසිල්ලක් නොමැති නිසා කලකිරෙන්නම වටින්නේ කිව්වා. මේකට ආසා නොකරන්නම වටින්නේ, මේකෙන් නිදහස් වෙන්නමයි වටින්නේ කිව්වා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන භූතපුබ්බම් භික්ඛවේ ීමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස. මහණෙනි, අතීතයේ වෙච්ච දෙයක්
මේ වේපුල්ල පර්වතයට වන්තකොත් වේව සාමාන්‍ය උදපාති වංකකෝ. මෙතකොට මේ වේපුල්ල පර්වතයට කලින් වංකක පර්වතය කියලත් කිව්වා කිය. දැන් මේ අතීත විස්තරේ බුදුරජාණන් වහන්සේ බුද්ධ නේත්‍රයෙන් බලලා ඒ අවබෝධයෙන් තමයි දේශනා කරන්නේ. අතීතයේ මෙහෙම දෙයක් තිබුණා, කවුරුත් දන්නේ මෙහෙම ස්වභාවයක් තිබුණා කියලා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ගැන, ඒ බුද්ධ ශාසන ගැන, අතීත ලෝකෙ ගැන බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා දේශනා කර නිසා තමයි අපිත් දන්නේ. එතකොට මේ වේපුල්ල පර්වතයට ඒ කාලේ කිව්වා කියන වංකක පර්වතය. එතකොට ඔන්න කලින් කිව්වා කියන පාචීන වංශ කියලා. දැන් කියනවා වංකක කියලා. අර පාචීන වංශ කියන නම ඊට පස්සේ පාවිච්චි වුණේ නැහැ. ඒක නැති වෙලා ගියා. තේනකෝපන භික්කවේ සමයේන manussානං රෝහිතස්සාත්වේව සාමඤ්ඤ උදපාදි. මහණෙනි, ඒ කාලේ මිනිසුන්ට කිව්වේ රෝහිතස්ස මිනිසු. ඒ කියන්නේ ඒ කාලේ මිනිසුන් හඳුන්වන්නේ, ඒ කාලේ ඒ ප්‍රදේශයේ හිටපු අය හඳුන්වන්න දාපු නමක්. එතකොට ලංකාවේ අයට ශ්‍රී ලාංකිකයන් කියනවා වගේ ඒ කාලේ ඒ ප්‍රදේශයේ හිටපු අයට කියලා තියෙන රෝහිතස්ස කියලා. එතකොට ඔන්න කලින් කකුසඳ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වේපුරුල් පර්වතයේ නම තමයි පාචීන වංශ. ඒ කාලේ මිනිසුන්ට කිව්වා තිවර කියලා. එතකොට මිනිසුන්ට ආයුෂ අවුරුදු 40,000. ඒ කාලේ මිනිස්සු දවස් 4ක් ගන්නවා ඒ පාචීන වංශ පර්වතයට නගින්න. දවස් 4ක් යනවා බහින්. ඊට පස්සේ ඔන්න ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වුණා. ඒ තිවර කියන මිනිස්සුත් අතුරුදහන් වුණා. සියල්ල අනිත්‍ය ස්වභාවයට පත් වෙලා අනිත්‍යේ පහර කෑමට ලක් වෙලා අභාවයට ගියා. ඊට පස්සේ තමයි ඔන්න නමක් වැටුණා අර පර්වතයට වංකක කියලා. එතකොට ඒ කාලේ වංකක කියලා ඒ පර්වතයට නම වැටිච්ච කාලේ හිටපු මිනිසුන්ට තමයි රෝහිතස්ස කියලා කිව්. රෝහිතස්සානම් භික්කවේ manussානම් තින්ස වස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි. ඒ රෝහිතස්ස මිනිසුන්ට අවුරුදු 30,000ක් ආයුෂ තිබුණා කිය. එතකොට සම්මේපින් උතුන සමහර විට හිතින්න පුළුවන් මේ අර තිවර මිනිසුන්ට අවුරුදු 40,000ක් තිබුණා. ඒ 40,000න් 10,000ක් අඩු වෙලා තමයි මේ 30,000ක් වෙන ආයුෂ ආවේ කියලා. එහෙම නෙමෙයි පිංගුතුනි වෙන්නේ. ඒ 40,000ක් වෙලා තිබිච්ච ආයුෂ ප්‍රමාණය මිනිසුන්ගේ ගුණධර්ම පරිහානියත් එක්ක අඩු වෙලා ගිහලා අවුරුදු 10ක් වෙනකන් මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා කියන. ඊට පස්සේ මිනිසුන් අතර කලකෝලහල ඇතිවිලා ඒ මිනිසුන් තම තමන්ට ඒ පහර දීම ආදිය කරගෙන විනාශ වෙලා කීප දෙනෙක් විතරක් ඉතුරු වෙනවා. අන්න ඒ අයගෙන් ආයිත් ගුණධර්ම දියුණු කරන්න පටන් ගන්න පිරිසක් බිහි වෙන නිසා ආයුෂ වැඩි වෙලා ආයුෂ අවුරුදු ලක්ෂ ගණනින් වැඩි වෙනවා. අසංකේයයක්. එකෙනේ සංඛ්‍යාවකින් කියන්නේ බැරි ප්‍රමාණයට ආයස වැඩි වෙනවා මිනිසුන්ගේ. වැඩි වෙලා ආයෙත් අඩු වෙලා ආයෙත් අවුරුදු 30,000ක් වෙච්ච කාලේ තමයි මේ රෝහිතස්ස කියන මිනිසුන්ගේ කාලේ උදා වෙලා තියෙන්නේ. manussානම් රෝහිතස්සා භික්කවේ manussා වංකකං පබ්බතං තීහේන ආරෝහෙන්ති තීහේන ඕරෝහෙන්ති. හැබැයි මේ රෝහිතස්ස කියන මිනිසුන්ට මේ වංකක කියන පර්වතයට නගින්න දවස් 3යි කියනෝ යන්නේ. දැන් අර තිවර කියන අයට අර පාචීන වංශ පර්වතයට නගින්න දවස් 4ක් ගියා. බහින් දවස් 4ක් ගියා. බැ මේ රෝහිතස්ස කියන මිනිසුන්ට මේ වංකක කියන පර්වතයට නගින්න ගියේ දවස් 3යි. දවස් 3කින් නගිනවා, දවස් 3කින් බහිනවා. එතකොට බලන්න මේ පර්වතයත් ඒ පර්වතයත් අනිත් ස්වභාවයට ලක් වෙලා දැන් උස අඩු වෙලා. ඊට පස්සේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තේන කෝපන සමයේන භික්කවේ සමය කෝණාගමනෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ලෝකේ උප්පන්. ඒ කාලේ තමයි කියනෝ
කෝනාගමන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. එතකොට මිනිසුන්ට ආයුෂ අවුරුදු 30000ක් වෙච්ච මේ මහා භද්‍ර කල්පයේ අතීතේ කෝනාගමන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ තමයි වේපුල පර්වතයට වංකක පර්වතය කියලා කිව්වේ. ඒ කාලේ තමයි රෝහිතස්ස කියන මිනිස්සු ඒ ප්‍රදේශයේ වාසය කළේ. ඒ කාලේ රෝහිතස්ස මිනිසුන්ට ඒ කන්දර නගින්න දවස් 3ක් යනවා, බහින්න දවස් 3ක් යනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෝනාගමනස්ස භික්කවේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බිහියෝස උත්තරං නාම ශාවක යුග්ගං අහෝසි අග්ගං බද්ද යුග්ගං අග්ගරෝ භද්‍රවෝ බිහියෝස උත්තර කියලා ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, ඉරිදි බලෙන් අග්‍රේශ්වර වෙච්ච අපගේ මුගල්ලාන මහරහතන් වහන්සේ වගේ ඒ කාලේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වෙලා හිටියේ බිහියෝස මහරහතන් වහන්සේ, උත්තර මහරහතන් වහන්සේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පස්සත භික්කවේ මහණෙනි බලන්න, චේවිමාස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. මහණෙනි, ඒ තිබිච්ච නම, මේ පර්වතයට ඒ කියපු නමත් අතුරු දහන් වෙලා ගියා. දැන් එතකොට මේ පර්වතයට කියන්නේ වංකක පර්වතය කියලා නෙවෙයි. තේජ මනුස්සා කාල කතාර රෝහිතස්ස කියන මිනිස්සු දැන් ලෝකේ නෑ. මේ මිනිස්සුත් අතුරු දහන් වෙලා ගියා. සාච සෝච භගවා පරිනිබ්බුතෝ. අනේ, ඒ කෝනාගමන භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාලා. එතකොට ඒ කාලයේ තිබිච්ච ඒ කන්දේ නමත් වෙනස් වුණා. කන්දේ උසත් අඩු වෙලා. ඇයි, දැන් දවස් 3න් නගින, කලින් දවස් 4ක් ගියපු එක දැන් දවස් 3න් නගින, දවස් 3න් බහිනවා. ඒ කන්ද පවා අනිත් වෙලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒවං අනිච්චා භික්කවේ සංඛාරා මහණෙනි, මේ සංස්කාරේ ඒ වගේ අනිත්‍යයි, මේවා වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, යාවංචිදම් භික්කවේ, මේ නිසා, මේ අනිත්‍ය නිසා, ස්ථිර නැති නිසා, අස්වැසිල්ලක් නැති නිසා, හිතට කිසිම සැනසිල්ලක් ගන්න මේ බාහිර ලෝකයේ දේවල් වල කිසිම අවස්ථාවක් නැහැ, කිසිම සැනසීමක් නැහැ. අනිත්‍යයි, අස්ථිරයි, අස්වැසිලි රහිතයි. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒව යාවංචිතම් භික්කවේ අලමේව සබ්බ සංඛාරේ සුනිබ්බින්දුතුන්. ඒ නිසාම මහණෙනි, මේ සංස්කාර කෙලේ කෙරේ කල කිරෙන්න වටින්නේ කි. අලං විරජිතුන්, මේකට නොයැලෙන්නම වටින්නේ. අලං විමුච්චිතුන්, මේකෙන් නිදහස් වෙන්නම වටින්නේ. එතකොට ඒ අතීතයේ ඒ වේපුල්ල පර්වතයට වංකක කියලා කියපු ඒ නම අතුරු දහන් වෙලා ගියා. ඒ අවුරුදු 30000ක් ආවසේ තිබිච්ච මිනිසුත් මරණයටපත් වෙලා නැති වෙලා ගියා. ඒ අපගේ භාග්‍යවත් රහත් කෝණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පාවදාලා. ඒ බුද්ධ ශාසනත් අතුරු දහන් වෙලා සියල්ල වෙනස් වෙලා, නැමති සතුරාගේ පහර කෑමට ලක් වෙලා නැත්තර නැතිලා ගියා. ඒ නිසා මේ සියලු සංස්කාර කෙරේ කලකිරෙන්නමයි වටින්නේ, නොයැලෙන්නමයි වටින්නේ, නිදහස් වෙන්නමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන භූත පුබ්බම් භික්කව ඉමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස සුපස්සෝත්වේව නසාමඤ්ඤා උදපාදි. තව කාලයක් තිබුණා පින්වත් මහණෙනි, මේ වේපුල්ල පර්වතයට කිව්ව සුපහස්ස පර්වතේ. එතකොට අර කලින් කියපු වංකක කියන නම අතුරු දහන් වුණා. දැන් අර වෙන නමක් තියෙන්නේ, සුපහස්ස කියලා. තේනකෝපන භික්කවේ සමයේන මනුස්සානං සුප්පියත්වේ සමඤ්ඤා උදපාදී. ඒ කාලේ මිනිසුන්ට කිවි සුප්පිය මිනිස්සු කියලා. එතකොට ඒ කාලේ හිටපු මිනිස්සුන් හඳුන්වන්න යොදපු නමක්. එතකොට කලින් අයට කිව්වේ රෝහිතස්ස කියලා. ඒ නම අතුරු දහන් වෙලා නැති වෙලා ගිහිල්ලා වෙන අලුත් එකක්, අලුත් නමක් ආවා. මනුස්සාන සුප්පියානම් භික්කවේ මනුස්සානම් වීසති වස්ස සහස්සානි ආයුප්පමානං අහෝසි. ඒ සුප්පිය කියන මිනිස්සුන්ට අවුරුදු 20000ක් ආයුෂ තිබ්බකි. එතකොට අර
කෝනාගමන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙ හිටපු රෝහිතස්ස මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30,000 ඉඳලා 10ට අඩු වෙලා ආයුත් අසංඛ්‍ය ගානට වැඩි වෙලා ආයුත් අඩු වෙලා 20,000ක් වෙච්ච කාලෙ ගැන තමයි මේ කියන්නේ. සුප්පියා භික්කවේ මනුස්සා සුපස්සම්පබ්බතං ද්විහේන ආරෝහಂತಿ ද්විහේන ඕරෝහಂತಿ. ඒ සුප්පිය කියන මිනිස්සු මහණෙනි මේ පර්වතයට දවස් දෙකෙන් නගිනවා, දවස් දෙකෙන් බහිනවා. එතකොට අර කාලේ රෝහිතස මිනිසුන්ට දවස් 3ක් ගියපු එක දැන් යන්නේ කන්ද තවත් පොඩි වෙලා. දැන් දවස් දෙකෙන් නගින්න පුළුවන්, දවස් දෙකෙන් බහින්න පුළුවන්. තේන කෝපන භික්කවේ සමයේන කස්සපෝ භගවාරහන් සම්මා සම්බුද්ධ ලෝකේ උප්පන්නෝ. ඒ කාලේ තමයි ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලෝකේ වැඩ ඉඳලා තියෙන්නේ. අග්‍රව භද්‍රව තිස්ස භාරද්වාජය කියලා මහරහතන් වහන්සේලා දෙනමක් අග්‍ර ශ්‍රාවකයන් වශයෙන් වැඩ හිටියා. පස්සත භික්කවේ මහණෙනි බලන්න, සාවේ විමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරිතා. ඒ පර්වතේට සුපස්ස කියපු ඒ නමත් අතුරු දහන් වෙලා ගියා. තේජ මනුස්සා කාල කතා, ඒ සුප්පිය කියන මිනිස්සුත් ලෝකයෙන් අතුරු දහන් වෙලා ගියා. සෝච භගවා පරිනිබුත ඒ භාග්‍යවතර කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ඒ බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා ගියා. ඒ මහා ප්‍රඥා ඇති තිස්ස මහරහතන් වහන්සේ, තෙරදිමත් වූ භාරද්වාජ මහරහතන් වහන්සේත් ඒ ලෝකෙන් අතුරු දහන් වුණා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ශාසනයත් ලෝකේ නැත්තරම නැති වෙලා අතුරු දහන් වෙලා ගියා. එතකොට මිනිසුන්ට සැපය සලසන, යහපත සලසන, ලෝක සත්‍යය සසර දුක නිදහස් කරවන මහා රමණීය ලස්සන පරිසරයක් තමයි බුද්ධ ශාසනයක මුණ ගැහෙන්නේ. එතකොට ඒ මහා වටිනා කාල පරිච්ඡේදය පවා අතුරු දහන් වෙලා නැසිල වෙනසිල ගියා. ඒ කන්දර කියපු නමත් වෙනස් වුණා, ඒ කන්දත් පොඩි වෙලා ගියා, ඒ මිනිසුත් අතුරු දහන් වුණා. මහා තෙද බල ඇති දසබලධාරී කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ඒ අනිත්‍යේ පහර කෑමට ලක් වෙලා පිරිනිවන් පාවදාලා. ඒ නිසා මහණෙනි, ඒවං අනිච්චා භික්කවේ සංඛාරා, මහණෙනි මේ සංස්කාරය ඒ තරම් අනිත්‍යයි. ඒවං අද්ධුවා, මේ ස්වභාවයන්, මේ හටගත්තා වූ ලෝකේ හටගත්තා වූ ස්වභාවය, මේ සංස්කාර ස්ථිර නෑ. ඒවං අනාසාසික, කිසිම අස්සසිල්ලක් නෑ. ඒ නිසාම මහණෙනි යාවංචිදම් භික්කවේ, ඒ නිසා මහණෙනි අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතු, මේ සංස්කාරයන්ට කලකිරෙන්න අලං විරජිතු, මේකට ඇලෙන්න එපා කිව්ව, මේ ලෝකෙට ඇලෙන්න එපා. අලං විමුචිතු, මේකේ නිදහස් වෙන්නමයි ඕන, නිදහස් වෙන්නම ආස කරන්නේ. ඊට පස්සේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒතරහි කෝපන භික්කවේ ඉමස්ස වේපුල්ලස්ස පබ්බතස්ස වේපුල්ලොත්තේ සමාඤ්ඤ ඖදපාදි. මහන්නේ දැන් මේ වේපුල්ල පර්වතයට වේපුල්ල කියලා කියනවා. ඒතරහි කෝපන භික්කවේ ඉමස්ස මනුස්සානං මාගද කෝත්වේ සමාඤ්ඤ ඖදපාදි. දැන් මේ මිනිසුන්ට මගද මාගදක මිනිසු කියලා කියනවා. දැන් එතකොට රජගහනුවර කියන්නේ මගද රාජධානියටයි. අනේ නිසා තමයි මේ මිනිසුන් මගධ රාජධානියට මාගධක කියලා නම කියන්නේ. එතකොට දැන් කියන්නේ මාගධක කිව්වා. මාගධ කාරණා භික්කවේ මනුසානම් අප්පකං ආයු ප්‍රමාණං පරිත්තං ලහුකං. මහණෙනි මාගධක මිනිසුන්ට මේ කාලේ මිනිසුන්ට ආයුෂ ඉතාම සල්පයයි. ඊල්තාම් පොඩ්ඩයි. යෝ චිරං ජීවති යමෙක් බොහෝ කල් ජීවත් වෙනවද සෝ වස්ස සතං අප්පං වාබියෝ, එක්ක අවුරුදු 100ක් නැත්නම් ඊට වැඩිය චුට්ටක් ජීවත් වෙයි. මාගද කාබික්ක වේ මනුස්සා වේපුල්ලම් පබ්බතම් මුහුත්තේ නාරෝහෙන්ති මුහුත්තේ නෝරෝන්ති. සුළු වේලාවකින් නගිනවා කියලා සුළු වේලාවකින් බං දවසක්වත් යන්නේ නැහැ කිව්වා. එතකොට ඒ අර දවස් 4ක් නගින්න ගත වෙච්ච ඒ පර්වතයේ අනිත් වෙලා ගිහලා දවස් 3ෙන් නගින්න පුළුවන් තත්ත්වයට ආවා. ඊට පස්සේ දවස් 3ෙන් කන්ද නගින්න පුළුවන් වෙච්ච එක දවස් දෙකකින් නගින්න පුළුවන් තත්ත්වයට. ඊට පස්සේ ඒ කන්ද තවත් පොඩි වෙලා මොහොතකින් නැගලා මොහොතින් ගින් බහින්න පුළුවන් තත්ත්වයට අනිත් වෙලා ගියා. අර නංගන් ඔක්කොම වෙනස් වෙලා ආවා. කලින්
වංකතක කිව්වා, පාචීන වංශ කිව්වා, වංකක කිව්වා, සුපස්ස කිව්වා. දැන් වේපුල්ල කියලා කියන. කලින් දවස් හතරක් ගියා, ඊට පස්සේ තුනක් ගියා, දවස් දෙකක් ගියා නගින්න. දැන් සුළු මොහොතකින් නගින්න පුළුවන් කියන, සුළු මොහොතකින් බහින්න පුළුවන්. ඒතරහි කියූ 50 භික්කවේ අරහන් සම්මා සම්බුද්ධ ලෝකේ උප්පන්නෝ. මේ කාලේ මහණෙනි, මේ ලෝකේ මම තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මයිහං කෝපන භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලාණන් නාම ශාවකයුග්ගං අග්ගම් බද්දයුග්ගං. සාරිපුත්ත මොග්ගල්ලාණ නැමැති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මට වැඩේ ඉන්නු. භවිෂ්‍යති භික්කවේ සෝ සමයෝ. මහණෙනි, මෙහෙම කාලයක් එනවා. කොහොම කාලයක්ද? යා අයංචේ විමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරදායිස්සති. මේ කන්දට වේපුල්ල පර්වතයේ කියන නම වෙනස් වෙන කාලයක් එනවා. ඉමේජ මනුස්සා කාලං කරිස්සති. මේ මාගදක මිනිස්සු නැතිවිලා යන කාලයක් එනවා කියලා. බලන්න පින්තුනි, මේ බුද්ධ වචනේ කොච්චර ඇත්තද කියන්නේ. දැන් ඒ මගධ රාජධානියේ, ඒ කාලේ මගධ රාජධානිය කියන්නේ බොහොම කාර්යබහුල තැනක්, මිනිසුන් පිරිච්ච තැනක්, රජවරුන්ගේ මාලිගා, සිටුවරුන්ගේ මාලිගා, පාරවල්, වෙළඳසැල්, ඇත් ආශ්‍රිය පාබල, මේ දසවිධ සද්දයන්ගෙන් යුක්ත වෙච්ච මහ විශාල රජගහ නුවර මේ වෙනකොට පින්වතුනි කැලෑවක්. බුදුරජාණන්සේගේ වචනේ සත්‍ය වුණේ නැද්ද? සත්‍ය වුණා. ඒ මාගදක කියන මිනිස්සු දැන් නැහැ. මාගදක මිනිස්සු කියලා මිනිසුන්ට දැන් කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනියම සත්‍ය වෙලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අහංච පරිනිබ්බායිසාමි මහණෙනි, මමද පිරිනිවන් පාන්නෙමි. මීට අවුරුදු 2000 ගානකට කලින් මගේ සාතුන් වහන්සේ පිරිනිවන් පාවදාලා බුද්ධ වචනේ සත්‍යයි. පින්වතුනි බලන්න, භාග්‍යතුන් වහන්සේ එදා දේශනා කරපු ඒ අනිත්‍ය ස්වභාවයට ලෝකේ මේ සුළු කාලෙට දැන්පත් වෙලා, ඒ කන්දට කියන නම් දැන් වෙනස් වෙලා, ඒ මිනිසු පවා නෑ, ඒ නගරය පවා අතුරුදහන් වෙලා. දැන් ඒ රජගහ නුවර, ඒ හිටපු රජවරුන්ගේ සිටුවරුන්ගේ මාලිගාවල සමහරේවල නටබුන්වත් නෑ. අතුරුදහන් වෙලා ගියා, අනිත්‍ය වෙලා ගියා. පින්වතුනි, මේකට ඇලෙන්න කිසිම කාරණාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඒවං අනිච්චා භික්ඛවේ සංඛාරා. මානිනි, මේ සංස්කාර, මේ හටගන්න ස්වභාවයන්, මේ ලෝකය, මේ හටගත්තු දේවල් අනිත්‍යමයි, විනස් වෙනවාමයි. ඒවං අද්දුවා ස්ථීර නෑමයි. ඒවන් අනසසිකා, කිසිම අස්සේ සිල්ලක් නැහැ. හිතට සැනසිල්ලක් ගන්න දෙයක් බාහිර ලෝකෙක ඇත්තෙම නැහැ. පින්වතුනි, යාවංචිදම් භික්කවේ නිසා මහණෙනි, අලමේව සබ්බ සංඛාරේ සුනිබ්බින්දිතු. මේ සංස්කාරයන්ට කලකිරෙන්න කිව්වා. අලං විරජිතු, මේකට ඇලෙන්න එපා කිව්වා. අලං විමුචිතු, මේන් නිදහස් වේන කිව්වා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන පාචීන වංශෝ තිවරාණ, තිවර කිරේන මිනිසුන්ට මේක පාචීන වංශ වුණා. රෝහිතස්සාන වංකක, රෝහිතස්ස මිනිසුන්ට මේක වංකක පර්වතය වුණා. සුප්පියානං සුපස්සෝති, සුප්පිය මිනිසුන්ට මේක සුපස්ස පර්වතය වුණා. මාගදානංච වේපුල්ලං, මාගදක මිනිසුන්ට මේක වේපුල්ල පර්වතය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, අනිච්චාවත සංඛාරා. මහණෙනි, මේ සංස්කාර අනිත්‍යයි, විනාශ වෙනවා. උපාද වය ධම්මිනෝ, මේ කාට ගන්නවා, වෙනසීලා යන ස්වභාවයෙන් යුක්තයි. උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ, හඩගත්තු දේ නැසීලා වෙනසීලා නිරුද්ධ වෙලා යනවා. තේසං ූප සමෝ සුඛෝ, මේ ගැන දැනගෙන, මේ ස්වභාවය ගැන දැනගෙන, මේ ගැන මේ හිතේ නොවැල්මින් යුක්තව ඒ කාතරින එක සංසිඳින එකමයි සැපය කියලා දේශනා කරා. මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය, මේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දැකලා, ඒ කෙලේ කලකිරිලා,
මේ සසර ගැන සසර ගමනට නොඇලුනොත් මේන් නිදහස් වුනොත් මේන් නිදහස් වෙච්ච දවසට තමයි පින්වතුනි අපිට සැනසීම සැපය උදා වෙන්නේ. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මේ සියලු සංස්කාර කෙලේ කලකිරීම ඇති කරගෙන නොඇල්ම ඇති කරගෙන මේ සියල්ලෙන්ම නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ සද්ධර්ම වර්ෂා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ විශේෂයෙන්ම ඒ අනුග්‍රහය දරන රන්දිකා මහත්මිය නමින් 2023 ජූනි මාස 5 වන දින හදිසි හෘදයාබාධයකින් මිය පරලොව ගිය ආදරණීය කුසුමා ලියනවඩුගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ උතුම් අදහසින් එක්සත් අරාබියේ මීරාජ්‍යයේ සේවයේ නියුතු රන්දිකා කරුණානායක මහත්මිය සහ රොෂාන්ද සිල්වා ස්වාමිපුරුෂයා කෙනෙහි පින්වත් සියලු දෙනා විසින්. ඉතින් අපි මේ රැස් කරගත් ධර්ම ශ්‍රවණීමේ වශයෙන් රැස් කරගත් ධර්ම දානමය වශයෙන් රැස් කරගත් මේ අග්‍ර පින අපි පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ මේ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් විත්වා දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් යසසින් වෙදිත්වා සේක බල ධර්මයන්ගෙන් වෙදිත්වා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය දායකත්වයේ දරණ පින්වත් සියලු දෙනාට සලසා දිත්වා දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරණේ පින්නතුන් නමින් 2023 ජූනි මාස 5 වන දින හදිසි හෘදයාබාධයකින් මිය පරලොව ගිය ආදරණීය කුසුමා ලියනවඩුගේ මෑණියන්ට මේ පින් අනුමෝදන් විත්වා පරලෝ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. මිය පරලොව යන්නට දුනු සැම්සන් ද සිල්වා සහ අමරසේන කරුණානායක අයට මේ පින් අනුමෝදන් විත්වා. ඒ වගේම අනන්ත සසර පුරාවට මිය පරලොව යන්නට දුනු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්ත පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් විත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් උපකාර විත්වා. සාදු සාදු සාදු. සුජීවත්ව සිටින ජූනි මාස 7 වන දින උපන්දිනයේ දින සෝමරත්න කරුණානායක පියාණන්ට නාලනීද සිල්වා නැන්දම්මාට මේ පින් අනුමෝදන් විත්වා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පත්තියේ සැරසේවා. දායකත්වයේ දරණු පින්වත් සියලු දෙනාට පෞල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් විත්වා තුනුරුවනේ අනන්ත ආශිර්වාදෙන් දෙවියන්ගේ රැකවරණයෙන් අද මේ රැස්කල පිණේ පුණ්‍යානුභාවයෙන් කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු වෙලෙන දාම් ගොවිතෙන් බත් ආදී දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඉදිරි අනාගත ජීවිත වාසනාවන්ත වේවා. සියලු කරදර බාධක දුරු වෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණයේ සැලසෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතු සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න රැස්කල සියලු පිං හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනාස පුවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට ගෞතම සසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පැවිදි අපේක්ෂක අනගාരിക පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලු දෙනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.